At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. තරගයේ කාසිය වාසී දිනු ඉසිපතන නායක සංජුල අබේවික්‍රමගේ ආරාධනෙන් ප්‍රථමයෙන් බඳුර පහර දීමට පිටීර පිවිසි තර්ස්ටන් විද්‍යාලය සිය පළමුවනිමට සියලු දෙනා දැවී ලකුණු 228ක් රැස් කරගත්තා. එෙහිදී චරණ නානායක කර ලකුණු 58ක් රැස් කරගත් අතර කසු නබේරත්න 43ක් රැස් කළා. ඉන්පසු පළමුවනිම සඳහා පිටීර පිවිසි ඉසිපතන විද්‍යාලයේ අසාර්ථක ප්‍රතිකාරණය නිසා 5:45කදී සියලු දෙනා දැවී ඔවුන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 141ක් පමණයි. ඒ අනුව සිය දෙවනිනි මැරබූ තර්ස්ටන් පිල කඩුලු 7ක් දැවී ලකුණු 131ක් රැස් කරගෙන සිටියේදී ඉනිම අත්හිටුවා පඳුර පහර දීමේ අවස්ථාව ඉසිපතන විද්‍යාලයට ලබා දුන්නා. ලකුණු 219ක ජයග්‍රහ ඉලක්කයක් හඹා යාම සඳහා පිටීර පිවිසි ඉසිපතන පිලේ මුල් කඩුලු 6 ලකුණු 68ක් තුල දැවී ගිය අතර අයහපත් ආලෝක තත්ත්වය නිසා තරඟයෙන් නතර කිරීමේ හේතුවෙන් 54 වෙනි සහෝදරයන්ගේ ගැටුම මෙවරත් ජය පරාජයකින් තොරව අවසන් වුණා. මෙතර 88 වන ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ සමගාමීව සංවිධානය කරන ආනන්ද නාලන්දා සහෝදරත්වයේ පාගමන ඊයේ පැවැත්ුණා. ක්‍රිකට් කණ්ඩායම් පෙරටු කරගත් මෙම රථ පෙළපාලිය කොළඹ නගරයේ වීදි ඔස්සේ ගමන් කර ගාල්මුදුර පිටියට පැමිණියා.